අයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද කාන්තාවක් හෝ පුරුෂයෙක්ව ඔගොල්ල වශී කරගන්නේ කියලා මේ දේ කරන්න ප්‍රථමයෙන් අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ අපි පළවෙනි රීතිය ඒ තමයි වෙනත් කෙනෙකුට අපි කිසිම කරදරයක් හානියක් කරන්න හොඳ නැහැ ඒ වගේම තමයි වෙනත් කෙනෙක් සතු දෙයක් අපි නතු කරගන්න හොඳ නැහැ කියන කාරණා දෙක රීතියින් දෙක මතක තියාගෙන අපි මේ දේ කරමු ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මුලින්ම ඔයගලන්ට දැන් අපි මේ කරන දේවල් මම ඔයගලන්ට කියලා දෙන දේවල් සැමට පොදුවේ තියෙන දෙයක් හැමෝම දන්න පොදුවේ තියෙන ගුරුකම් ඉතින් මේ දේවල් තව කෙනෙක් කියලා දුන්නත් මම කියලා දුන්නත් එකම දේ තමයි තියෙන එකම හරය ඒ කරන ක්‍රියාවන් භාවිතා කරන අමුද්‍රව්‍ය සමානයි ඉතින් වෙනත් කෙනෙකුගේ දෙයක් අපි අරන් ඔගලොන්ට කියලා දෙනවා කියලා හිතන්න එපා මුලින්ම මතක් කරන්න ඕනේ දේ මොකද ලෝක ප්‍රසිද්ධ ගුරුකම් තියෙන්න පුළුවන් මම කලින් ඔගලොන්ට වීඩියෝ එකක් ලබා දීලා තියෙනවා ඇමරිකාවේ ප්‍රචලිත ගුරුකමක් ගැන ඉතින් ඒක ගොඩක් දෙනා දන්නවා ලෝක ප්‍රසිද්ධ ගුරුකමක් ඒ වගේ දේවල් ඉතින් හැමෝම කියන්නේ අනිවාර්යයෙන්ම එකම දේ තමයි කරන්න ඕනේ එකම දේ තමයි කියලා දෙන්න ඕනේ හදිසියවත් ඒ කරන දේට අමතරව එක දෙයක් හරි වැඩියෙන් හෝ අඩුවෙන් තියෙනවා නම් එතනදී ඒක ඇත්තක් වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඒක බොරුවක් වෙන්න ඕනේ ඉතින් ඒ වගේ දේවල් අපි ඔගලෝ මුලා කරන දේවල් කියලා දෙන්නේ නැහැ ඒක නිසා මේ දේ ඔගලෝ දැන් මම කරන ඒ දේ දන්නේ නැති කෙනෙක්ට ආධුනික කෙනෙක්ට තමයි මම කියලා දෙන්නේ යම් දෙයක් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා එහෙම කවුරු හරි ඉන්නවා නම් මේ දේ කලින් දන්නවා කලින් දැකලා තියෙනවා මට මේ දේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක් ගැටලුවක් නැහැ වීඩියෝ එක නරඹන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් වීඩියෝ එකකින් දෙයක් ගන්න කෙනෙක්ට හරි මේ වීඩියෝ එකකින් දෙයක් ලබා ගන්න දෙන්න ඉතින් ඔයාලා කලින් මේ දේ දන්නවනම් ගැටලුවක් නැහැ නරඹන්න එපා වීඩියෝ එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම් මුලින්දම්ම අග වෙනකන් ඔයගොල්ලෝ හරියට මම කියන දේවල් පිළිපදින්න. ඉතින් මේ දේත් මතක් කරන්න ඕන නිසා මතක් කරේ මොකද ගොඩක් දෙනා කමෙන්ට් දානවා මේක අතනින් දැක්කා මම මේ දේ දැක්කා කියලා. ඉතින් හරි හැමෝම නිවැරදි දේ නම් කරන්නේ. සෑම තැනකම එකම දේ තමයි තියෙන්න ඕනේ එකම අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්න ඕනේ ඉතින් ඒ ගැන පුංචි මතක් කිරීමක් තමයි කරේ අපි යමු දැන් වීඩියෝ එකට කොහොමද මේ දේවල් කරන්නේ මොකක්ද මෙතනින් වෙන්නේ මේ ගුරුකමෙන් ඒ වගේම මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියන කාරණාවලට මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ වශී ගුරුකමක් ඕනෑම ස්ත්‍රියක් හෝ ඕනෑම පුරුෂයෙක්ව ඔයාලට වරු තුනකින් වශී කරගන්න පුළුවන් නමුත් කියන්න ඕනේ මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඔයගොල්ලෝ බලන්න මම කියලා දෙන ඒ සියලුම උපදෙස් හරියට නිවැරදිව ඒ විදිහටම පිළිපදින්න එතකොට ඔයාලට ඉක්මන් ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් හරියට මේ දේවල් නිවැරදිව පිළිපදින්න කියලා ඉල්ලා සිටිනවා මම කියන්නම් මොනවද මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියලා අපිට අවශ්‍ය වෙනවා මේ වගේ රතු පාට නූල් අවශ්‍ය වෙනවා ඒ වගේම තමයි දෙහි ගෙඩියක් බුලත් කොලයක් කරාඹු නැටි හතරක් ලුණු කුඩු හෝ ලුණු කැට ඒ වගේම අබ ඇට කිහිපයක් පිහියක් පෑනක් ඉතින් මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ මම කියන්නම් කොහොමද මේ දේ අපි කරන්න කියලා මුලින්ම කියන්න ඕනේ මේ දෙහි ගෙඩිය ඒ වගේම බුලත් කොලය කරාඹු නැටි මේ කියන ಜಾති තුන අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ කහ වතුරෙන් හොදගෙන ඉන්න ඕනේ. ඔගොල්ලන්ට පේනවා ඇති මේ බුලත් කොලේ කොලේ සහ දෙහි ගෙඩිය හොදලා තියෙන්නේ මම කහ වතුරෙන් තමයි හේදුවේ. ඒ වගේම මේ කරාඹු නැටි හතරත් කහ වතුරෙන් මම හොදලා තියෙන්නේ. ඉතින් මුලින්ම මේ දෙහි ගෙඩිය අපි ගන්න ඕනේ අතට. මේ දෙහි ගෙඩිය අරගෙන මේ දෙහි ගෙඩියේ මේ නැට්ට තියෙන පැත්ත අපි කපන්නේ මේ පැත්තටනේ මේ අතට කපන්නේ නැහැ මේ අතට කපන්නේ එතකොට මේ නැට්ට තියෙන පැත්තේ කියන්නේ උඩ පැත්තේ අපි ලියන්න ඕනේ දැන් මේක කරන්නේ පිරිමි කෙනෙක් නම් ඔයාගේ නම කියන්නේ මේ දෙක කරන කෙනාගේ නම තමයි මෙතනින් ලියන්න ඕනේ අපි උදාහරණයක් විදිහට හිතමු දැන් මේක පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක්ව වශී කරන්න කියලා අපි කපිල කියලා මෙතන ලියමු මේ කෙනාගේ නම කපිල කියලා හිතන්න අපි කපිල කියලා ලිව්වා
ඊළඟට අවශ්‍ය කරන ගැහණු කෙනාගේ නම ඔයා ඔයා ගැහණු කෙනෙක් නම් කරන්නේ ඔයාගේ නම මෙතන ලියනවා පිරිමි කෙනාගේ නම මේ පැත්තේ ලියනවා කියන්නේ යට පැත්තේ නැට්ට තියෙන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ මේක කරන්නේ පිරිමි කෙනෙක් නම් ඔයාගේ නම නැට්ට තියෙන පැත්තේ ලියනවා වැෂී කර ගන්න ඕන කෙනාගේ නම අනිත් පැත්තේ ලියනවා මම සරලවම කියලා දෙන්නම් ඕගොල්ලන්ට ඒ කියන්නේ මේ ගුරුකම කරන කෙනා ඔයා නම් ඔයාගේ නම ලියන්නේ මේ නැට්ට තියෙන පැත්තේ ඔයාට වශී කර ගන්න ඕන කෙනාගේ නම ලියන්නේ ඊට අනිත් පැත්තේ. අපි ලියමු සුනීතා. අපි හිතමු සුනීතා කියලා උදාහරණයක් විදිහට මම ලියන සුනීතා කියලා. මම ලිව්වා සුනීතා මේ පැත්තේ කපිල ඊළඟට මේ දෙහිගෙඩිය අපි බුලත් කොලේ පැත්තකින් තියන්න මේ දෙහිගෙඩිය හරි මැද්දෙන් කපන්න ඕනේ. නමුත් මේක කපනකොට සම්පූර්ණයෙන්ම කපන්න එපා ඔයගොල්ලෝ. මේක අගිස්ස ඉතුරු වෙන්න තියලා මේ විදිහට බාගෙට කපන්න. මේ විදිහට මේදී මේ වගේ මේ පැත්තෙන් හිඩස් තියෙන බාගෙට කපන්න. කපලා ඊළඟට අපි ගන්නා මේ කරාඹු නැටි හතර. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කරාඹු නැටි ගන්නකොට මේ කරාඹු නැටි උඩ තියෙන මේ බෝලේ වගේ තියෙන ගෙඩිය වගේ තියෙන කොටසවත් පියලි හතරක් තියෙනවා මලක් වගේ පියලි හතරවත් පළදු වෙලා තියෙන්න බෑ. ඉතින් මේ කරාඹු නැටි හතර අරන් ඒ මල උඩට හිටින විදිහට මේ තියෙන්නේ බලන්න. මේ මල උඩට හිටින විදිහට මේ දෙහි ගෙඩියේ අපි ගහ ගන්න ඕනේ. දෙහිගෙඩිය මේ මෙච්චර කෑත් කරලා කොනේ අගිස්සෙම එකයි ඊළඟට ආයෙත් මේ විදිහට තව එකක් මෙන්න මේ විදිහට අපි මේ හතරම මේ දෙහිගෙඩිය මෙන්න මේ විදිහට ගහ ගන්න ඕනේ. මේ විදිහට ගහ ගන්න ඕනේ. එතකොට ඔයා නම් මේ ගුරුකම කරන්නේ ඔයාගේ නම ලියනවා දෙහිගෙඩිය නැට්ට තියෙන පැත්තේ වශී කර ගන්න ඕන කෙනාගේ නම ලියනවා දෙහිගෙඩිය යට පැත්තේ. ඊට පස්සේ කරාඹු නැටි හතර අරගෙන දෙහිගෙඩිය මේ විදිහට කපලා කරාඹු නැටි හතර මේ විදිහට දෙහිගෙඩියට ගහනවා. හරි ඊට පස්සේ මේක අපි පැත්තකින් තියනවා. ඊළඟට අවශ්‍ය කරනවා ලුණු කුඩු සහ අබ. මේ ලුණු කුඩුයි අබැටයි මෙහෙම හොඳට මිශ්‍ර කරලා තියාගන්න කලින්ම මිශ්‍ර කරලා තියාගන්න. එතකොට මෙතනදී දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දෙහිගෙඩිය ගන්නකොට මං කිව්ව විදිහට ඔයාලා කහවතුරෙන් හොදන්න ඕනේ බුලත් කොලේ කහවතුරෙන් හොදන්න ඕනේ. ඒ වගේම මේ කරාඹු නැටි කහවතුරෙන් හොදන්න ඕනේ. කරාඹු නැටි ගෙදර කුස්සියේ පාවිච්චි කරන කරාඹු නැටි ගන්න එපා ඔයගොල්ලෝ. අනිවාර්යයෙන්ම කරාඹු නැටි අලුතෙන් අරගන්න. දෙහිගෙඩියත් එහෙමයි ගෙදරට ගෙනත් තියෙන දෙහිගෙඩියක් ගැටලුවක් නෑ අරගන්න පුළුවන්. එතකොට බුලත් කොලෙත් ඕගොල්ලෝ අලුතෙන්ම ගේන බුලත් කොලයක් ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ අබ සහ ලුණු ගත්තොත් කලින් රීතියම තමයි පාවිච්චි කරන ලුණු පොල් කට්ටේ තියෙනව ගන්න එපා. ගෙදර තියෙන අබ බෝතලේ තියෙන අබ ගන්න එපා. පුළුවන් නම් අලුතෙන්ම අරගෙන මේ වගේ පුංචි ප්‍රමාණයක් තේ හැඳි එකහමාරක් තේ හැඳි දෙකක වගේ ප්‍රමාණයක් අරගන්න. ඊට පස්සේ මේ අබ ටිකට අපි මන්තරයක් මතුරනවා. මේ මන්තරේ හත් පාරක් අපි මතුරන්න ඕනේ. මේ ටික පැත්තකින් තියලා මේ අබ පීරිසි අපි අල්ලගෙන මේ මන්තරේ මතුරන්න ඕනේ. ඕම් නිලිනා ඕඩිවා. ඕම් නිලිනා ඕඩිවා. ඕම් නිලිනා ඕඩිවා. එහෙම කියලා මේ අබ සහ ලුණු මිශ්‍ර පීරිසි අල්ලගෙන හත් වතාවක් අපි මතුරන්න ඕනේ ඒ මන්තරේ. ඉතින් එතකොට ඔයා වශී කරගන්න අවශ්‍ය ගැහණු ළමයාගේ හරි පිරිමි ළමයාගේ හරි නම හිතේ තියාගෙන තමයි ඒ දේ ඔයා හත් වතාවක් මතුරන්න ඕනේ. ඕන් නිලිනා ඕඩිවා, ඕන් නිලිනා ඕඩිවා කියලා. එහෙම හත් වතාවක් මතුරුවට පස්සේ අපි මේ දෙහිගෙඩිය අරගෙන මේ කරාඹු නැටි හතර ගහපු දෙහිගෙඩිය අරගෙන
මේ අබ සහ ලුණු මිශ්‍ර මිශ්‍රණේ මේක ඇතුළට අපි දානවා. ඒ දාන කොටත් අර මන්තරේ කිය කිය ඔයා මේක ඇතුළට මේ මිශ්‍රණේ කාවත් දාන්න ඕනේ. ඕන් නිලිනා ඕඩිවා. ඕන් නිලිනා ඕඩිවා කියලා මේ කැපුම් පාරවල් හැම තැනකටම හැම කැපුම් පාරක් ඇතුළටම මේ දේ ඔයා බස්සන්න ඕනේ. මේ ටික මේ විදිහට දාන්න ඕනේ. ඉවර වෙනකම් දාන්න කියලා නීතියක් නැහැ. ඔයාට පුළුවන් මේ විදිහට මේක ඇතුළට මේ ටික දාගන්න. ඉතුරු ටික ඔයාට පුළුවන් ගැට ගහලා අරන් තියන්න. ඉවර වෙනකම් දාන්න ඕන කියලා නීතියක් නැහැ. ඊට පස්සේ මේ රතු නූල. ඔගොල්ලෝ මේකට රතු නූලක් ගන්න. ඒ වගේම කියන්න ඕනේ මේ දේ ඔගොල්ලන්ට කරන්න විශේෂ දිනයක් නැහැ. විශේෂ වෙලාවක් විශේෂ දිනයක් නැහැ. ඉතින් ඔගොල්ලන්ට පුළුවන් හැබැයි රාත්‍රී වේලාවක මේ දේ කරනවා නම් ගොඩක් හොඳයි. කවුරුත් නැති වෙන්න ඕනේ ළඟ මේ දේ කරනකොට. ඔයාලට කරන්න පුළුවන් තනියම කවුරුත් නැති වෙන්න ඕනේ රාත්‍රී වේලාවක කරනවා නම් ගොඩක් හොඳයි. රෑ 7ත් රෑ 11ත් අතර කාලය අතරතුරදී මේ දේ ඔගොල්ලෝ කරන්න ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම නිශ්චිත වෙලාවක් නිශ්චිත දිනයක් නැහැ. කැමති දිනයක ඒ වගේ රාත්‍රී වේලාවක වුණොත් වඩාත් හොඳයි. ඉතින් මේ දේ විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ ඉන්න කෙනෙක්ට විතරක් නෙමෙයි පිටරට ඉන්න කෙනෙක්ට උනත් මේ දේ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ රතු නූල මේකට සුදු නූල් කළු නූල් කහ නූල් කියලා වෙන වෙන පාට නූල් භාවිතා කරන්න බෑ. මේ වගේ රතු නූලක් අරගෙන මේ රතු නූල කඩන්න එපා ඔයගොල්ලෝ. මුලින්ම මේ පළවෙනි කරාමු නැට්ටි මෙහෙම ඔතන්න ඕනේ හත් වතාවක්. මෙහෙම නූල් කෑල්ලක් මෙතනින් අල්ලගෙන මේ ඉතුරු නූල් කෑලි මෙම හත් වතාවක් ඔතන්න ඕනේ. ඔතලා දෙවෙනි එකටත් ඒ විදිහට යන්න ඕනේ. දෙවෙනි එකෙත් හත් වතාවක් ඔතන්න ඕනේ. මේ ඔතන වෙලාවේදී ඔයා අනිවාර්යයෙන්ම ඔයාට වශී කරන්න ඕන කෙනාගේ නම මතක තියාගන්න ඕනේ. හිතේ තියාගන්න ඕනේ. හිතේ තියාගෙන තමයි මේක ඔතන්න ඕනේ මේ විදිහට. හත් වතාවක් මේ හැම කරාඹු නැට්ටෙම මේක ඔතන්න ඕනේ ඔයා. මේ විදිහට ඔතලා එහෙම මේක වටේ මෙහෙම ඔතන්න ඕනේ. එහෙම දෙහි ගෙඩිය වටේ ඔතන්න ඕනේ. දැන් අර කරාඹු නැටි හතරේ අපි ඔතාගෙන ගියානේ හත් වතාවක්. ඒ විදිහට දෙහි ගෙඩියේ මේ එක පැත්තක නම් දෙක දැන් ලියපු පැති දෙකක් තියෙනවානේ. ඒක පැත්තක ඉස්සෙල්ලා ඔතන්න ඕනේ හත් වතාවක්. හත් වතාවක් ඔතන්න ඕනේ. ඊළඟට දෙවෙනි පැත්තේ අනිත් පැත්තේ හත් වතාවක් මේක ඔතන්න ඕනේ. මේතරින් නූල ඔගොල්ලෝ ගලව ගන්න එපා කියලා කිව්වේ අපිට හරියටම කියන්න බෑ මෙච්චර නූල් ප්‍රමාණයක් තමයි අවශ්‍ය කියලා. මං හත් වතාවක් එතුවා. එතුවට පස්සේ මේ ඉතිරි වෙච්ච නූල් කෑල්ලත් එක්ක අල්ලලා මේක මේ අන්තිම කියන ඔගලගේ මේ නූල් ටික ගැට ගහලා නැවතන තැනින් මෙහෙම ඔතලා ඔලුන කැටයක් දාගන්න පුළුවන්. මේ නූල දැන් කඩන්න. කඩලා මෙන්න මේ විදිහට ඔගලොන්ට මෙතනින් ගැටයක් දාගන්න පුළුවන්. හරි, මන් දැන් කියන්නම් නැවත මොනවද කරේ කියලා. දෙහි ගෙඩිය ගත්ත අපි අරගෙන ඔයා නම් මේ ගුරුකම කරන්නේ ඔයාගේ නම ලිව්වා දෙහි ගෙඩියේ නැට්ට පැත්තේ.
වශීකරන්න අවශ්‍ය කෙනාගේ නම ලිව්වා දෙහිගිඩිය යටපැත්තේ ඊළඟට දෙහිගිඩිය අපි දෙකට කැපුවා දෙකට කපලා අපි ගත්ත කරාඹු නැටි හතර දෙකට කැපුවා කියන්නේ සම්පූර්ණ කපන්නේ නැහැ භාගයයි කපන්නේ භාගයක් කපලා අපි කරාඹු නැටි හතර මේ විදිහට දෙහිගිඩියට ඇතුල් කරා දෙහිගිඩියට ගැහුවා ඊට පස්සේ අපි ලුණු කුඩු සහ එහෙම නැත්නම් ලුණු කැට සහ අබ මිශ්‍රණය අරගෙන ඒ කැපුම් පාර ඇතුළට අපි දැම්මා මේ විදිහට ඇතුළට දැම්මා දාලා ඊට පස්සේ මේ ගත්ත අපි නූලක් රතු නූල මේ රතු නූල අරගෙන පළවෙනි කරාමු නැටි හත් වතාවක් ඒ විදිහට මේ කරාමු නැටි හතරෙම හත් වතාවක් එතුවා ඔතලා දෙහි ගෙඩිය වටේට පළවෙනි පැත්තට එතුවා හත් වතාවක් දෙවෙනි පැත්තට හත් වතාවක් එතුවා. එතකොට මේ ඔතන වෙලාවෙදිත් මේ නූල මේ දෙහි ගෙඩිය වටේ ඔතන වෙලාවෙදිත් අනිවාර්යයෙන්ම ඔයා ඒ වශී කර ගන්න ඕන පුරුෂයා හෝ ස්ත්‍රියගේ නම මතක තියා ගන්න ඕනේ හිතේ තියාගෙන තමයි මේ දේ කරන්න ඕනේ. ඉතින් ඊ ඔක්කොටම කලින් අපි මේ මිශ්‍රණයට මන්තරයක් මැතුරුවා. ඒ මන්තරය හත් වතාවක් අපි මැතුරුවා. ඕන් ඉලිනා ඕඩිවා කියලා. ඉතින් මේ මතුරලා තමයි අපි මේ දේ කරන්න පටන් ගත්තේ. හරි. දැන් අපි සියල්ලම කරලා අවසానයි ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයගලන්ට මේ දෙහි ගෙඩිය කොහෙවත් දාන්නේ නැහැ. මේ බුලත් කොලේ එහෙම තියලා ඕගලොන්ට පුළුවන් ගලාගෙන යන වතුර තියෙන තැනකින් පා කරලා අරින්න. ගලාගෙන යන වතුර තියෙන තැනක පා කරලා අරින්න පුළුවන්. ඉතින් හෝරා තුනක් යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය කරන පුද්ගලයා ස්ත්‍රිය හෝ පුරුෂයා අනිවාර්යයෙන්ම ඔයාත් එක්ක ඔයාගේ හිත හා බැඳෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් මම කියපු කරුණු අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හරියට නිවැරදිව පිළිපදින්න. ඒව නිවැරදිව පිළිපදත්තොත් හෝරා තුනට කලින් වේගවත් ප්‍රතිඵලයක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් මොනම හරි අපහැදිලිකමක් තේරුනේ නැති දෙයක් තියෙනවා නම් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට උත්තරයක් දෙනවා. එහෙම නැත්නම් මේ වගේ රිප්ලයි තව රිප්ලයි වීඩියෝ එකකින් හරි ඔයගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් අපි පිළිතුරක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ ගැන ඔයගොල්ලෝ යම් දෙයක් දැනගත්තා නම් මේ දෙයින් ඔයගොල්ලන්ට යම් ප්‍රතිඵලයක් ලැබුණා නම් ඒ ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් සඳහන් කරන්න වීඩියෝ එකේ. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනා. මේ වගේ තවත් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන සරල ප්‍රයෝජනවත් ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් ගුරුකම් අරගෙන නැවත ඔයාලට හමුවට අපි එනවා. ඉතින් එන තාක්කල් ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.